අද දිවිනට ආපු අපේ ක්‍රිකට් කණ්ඩායම ගැනයි දැන් අපි කියන්න යන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද හෙවත් නොවැම්බර් 10 වන දින අලුයම 5:05ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ලංකන් ගුවන්සේවයේ UL 177 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙක් ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකින් පුහුණුකරුවන් බෞද්ධ චිකිත්සකයන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා අද ආපසු පැමිණියා. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 9ක් ක්‍රීඩා කර ජයගත්තේ තරඟ 2ක් පමණයි. ඒ අනුව කණ්ඩායම් 10ක් අතරින් ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ශ්‍රී ලංකාවට පහතින් සිටින්නේ නෙදර්ලන්තය වන අතර ඔවුන්ට තවත් තරඟයක් ඉතිරිව තිබෙනවා. මෙම පරාජිත තත්ත්වය නිසා ලබන වසරේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානයටද ශ්‍රී ලංකාවේ නියෝජනය අහිමි වෙනවා. ICC ලෝක කුසලාන තරගාවලියේ දුර්වල දස්කම් වලින් පසු දැඩි ආරක්ෂාව මැදියේ දිවිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ට ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සලසා දී තිබියදී ඔවුන්ගේ පුජ්ජලික වාහන වලින් VIA වෙතින් පිටත් වුණා. කණ්ඩායමට ගුවන් තොටුපළෙන් පිටත් වීමට විශේෂ බස් රථයක් සූදානම් කර තිබුණද බොහෝ ක්‍රීඩකයන් දැඩි ආරක්ෂාව මැදියේ සිය පෞද්ගලික වාහන වලින් සිය නිවෙස් බලා පිටත්ව ගියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඛේදනීය පරාජය පිටුපස කිසියම් පිරිසක් සිටි බවත් එය ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී සැලැස්මක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කියා සිටියා. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය සියදට ගැනීමට උත්සාහ කරන බවත් මේ පිළිබඳව සියලු කරුණු දින දෙකකින් ප්‍රමෝද්‍ය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කරන බවත් ඔහු කියා සිටියා. හොඳයි, ඉතින් ඇත්තටම ඔයාලට පේන විදිහට ලංකාවේ ක්‍රිකට් වලට මොකද උනේ කියලා අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න අපි channel එක subscribe කරන්නත් එපා. ස්තුතියි.